දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 427 වෙනි ටෙලිවැකිය ඊයේ රාත්‍රියේ මගේ අතට ලැබුණු පොත් පිංචකින් ඔව් පිටු 22ක විතර කුඩා පොතක මේ මුල් පිටු දෙකින් තමයි අද ටෙලිවැකිය ආරම්භ කරන්නට හිතුවේ මේ පොත් පිංචේ තියෙනවා අපි විකල්පය හදමු මූලික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියලා එහෙම තමයි පිට කවරේ තියෙන්නේ තව තියෙනවා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කියලා මේ අලුත් පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශනයක්. හොඳේ මම ඒ පක්ෂයේවත් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ගැනවත් නෙවෙයි මේ කතා කරන්න හදන්නේ. එහි මුල් පිටුවේ තියෙන සාරාංශගත කරුණුවලට මගේ හිත ගියා. මීට පෙර ටෙලිවැකි කිහිපයකින්ම ඔබට මතක ඇති අපි සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව සංසන්දනය කළා නේද? මේ පොත් පිංචේ මුල් පිටුවේ හරි අපූර්වට සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව සංසන්දනය කරලා තියෙනවා. හොඳේ 1960 සිට 2023 දක්වා අවුරුදු 60ක් සිංගප්පූරුවයි ශ්‍රී ලංකාවයි තමයි මෙහෙම සංසන්දනය කරලා මේ අපූරු චාට් එකක් එහෙම ඇතුල් කරලා මේ පොතේ මුල් පිටුවේ තියෙන්නේ හරිය 1960 ඉඳලා 2023 ඒ කියන්නේ මේ වනතෙක් අවුරුදු 60ක කාලයක් තුල සිංගප්පූරුව පාලනය කරලා තියෙන්නේ ඒ කියන්නේ දශක 6ක් හොඳේ අගමැතිවරුන් 3 දෙනයි අගමැතිවරුන් 3 දෙනයි හරිය අගමැති ලී ක්වාන් යූ 1959 සිට 1990 වෙනකන් සිංගප්පූරුව ගොඩනැගූ බව අප දන්නවා. සිංගප්පූරුවේ පියා ලෙස තමයි ලී ක්වාන් යූව හඳුන්වන්නේ. ඒ ගැන අපි ඕන තරම් කතා කරලා තියෙනවා. 1990 ඉඳලා 2004 වෙනකන් අගමැති ගෝ චොක් ටොන් රට ඉදිරියට අරන් ගියා. හරිය? දැන් 2004 සිට මේ වනතෙක් 2023 වනතෙක් අගමැති ලී සයන් ලුං. හොඳේ දැන් ඒ තමයි සිංගප්පූරුව. 1960 සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම. හොඳට මතක තියාගන්න. 60. හොඳේ 1960 සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 5000කටත් අඩුවෙන් තිබුණේ. හරිය? 5000කටත් අඩුවෙන් තිබුණේ. අවුරුදු පතා මේ ඒක පුද්ගල ආදායම වැඩි වෙලා ඇවිල්ලා අවුරුදු 60ක් ගිය තැන දැන් මේ වෙනකොට සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම කීයක් කියලාද හිතන්නේ? ඔව් ඒක පුද්ගලයෙක්ගේ ආදායම. හොඳේ ඇමරිකානු ඩොලර් 85000 පැනලා තියෙන්නේ. ඇමරිකානු ඩොලර් 85000 කොහමද? අවුරුදු 60කට ඉස්සෙල්ලා 5000යි අද 85000යි. හොඳේ අගමැතිලා කී දෙනාද? අගමැතිලා 3 දෙනයි. අවුරුදු 60ටම අගමැතිලා 3 දෙනයි. හරිය? කොහමද දියුණුව? අනික සිංගප්පූරුව කියන්නේ ඔය 60 දශකයේදී නිකම් මුඩුබිමක්. හොඳේ මේ අපිට තිබුණු සම්පත් තිබුණු රටක් නෙමේ. හරිය? අද සිංගප්පූරුව කියන්නේ ලොව ධනවත්ම රාජ්‍යයක්. දූෂණයේ වංචාව හොරකම අවම රාජ්‍යයක්. පුරවැසියන්ට සියලු සැප සම්පත් ලබා දෙන රාජ්‍යයක්. හොඳේ ඔව් පුරවැසියන්ට සියලු අයිතිවාසිකම් ලබා දෙන රාජ්‍යයක්. දැන් බලන්න ලංකාව. හොඳේ 1960 සිට අද වනතෙක් අගමැතිවරුන් 2 දෙනයි ජනාධිපතිවරුන් 7 දෙනයි. හරිද? අගමැතිවරුන් 2 දෙනයි ජනාධිපතිවරුන් 7 දෙනයි වරින් වර 13 වතාවක් මේ උන්දලම රටපාලනය කරලා තියෙනවා. හොඳට මතක තියාගන්න. හරි? 13 වතාවක් මේ සෙට් එකම රටපාලනය කරලා තියෙනවා. හරිද? 1960 සිට සිංගප්පූරුවත් එක්ක ගත්තහම සිංගප්පූරුවට අගමැතිලා 3 දෙනයි අපේ 7 දෙනෙක් 13 වතාවක්. හරිය? සිරිමාවෝ බණ්ඩාරනායක, ඩඩ්ලි සේනානායක, ජේ.ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස, චන්ද්‍රිකා කුමාරණතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ. හරිද? දැන් 1960 දී සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම වුණේ කීයද? ඇමරිකානු ඩොලර් 5000යි. අවුරුදු 60ක් ගිය තැන අද සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 85000යි. ඒකට අපේ. හරිද? අපි නොවෙනස් රාජ්‍යයක්. හරිද? අපි නොවෙනස් ජාතියක්. හොඳේ අපි කිව්වොත් කිව්වා වර්ගයේ ජාතියක්. හරිද? තාමත් අදත් අපේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 5000ට අඩුයි. හොඳේ ඒ කියන්නේ සිංගප්පූරුව 1960 තිබුණු තැන
සිංගප්පූරුව 1960 තිබුණු තැන තමයි අපි තාම ඉන්නේ හරිද? ඒ කියන්නේ මං කපි නොවෙනස් මහා මේ ප්‍රවුඩ් එකම දේ කියලා ඒ විදිහටම ඉන්න ජාතියක් කියලා හරිද? අදටත් ඇමරිකානු ඩොලර් 5000කට අඩුයි. ලැජ්ජාව කියන එක ගෑවිලවත් නැති ජාතියක් නේද? හරිද? මේක තේරුම් ගන්නට දැන්වත් තේරුම් ගන්න. මේ එකම නඩයකට තමයි අපේ රට හරිද අවුරුදු 60ක් පුරා පාලනය කරන්න දුන්නේ. ආ එකම උන්දට 6-7 වතාවක් අගමැතිකම් දුන්න රටක් මේක. එකම පුද්ගලයව දෙපාරක් ජනාධිපති කරලා දිනවපු රටක් මේක. පේනවද අවුරුදු 60ක් තුල සිංගප්පූරුව ඒක පුද්ගලාදාම ඇමරිකානු ඩොලර් 5000 ඉඳලා 85000ට නග ගන්නකොට ඒ රට දියුණු කරනකොට අපි අවුරුදු 60ක් පුරා එකම තැන හරිද? අදත් ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 5000ට අඩුයි. කොළඹ තරම්වත් නැති සිංගප්පූරුව සුරපුරයක් බවට පත් කරද්දී අදත් කොළඹ කියන්නේ මුඩුක්කු දුප්පත්කම් කුඩු වලින් පිරුණු අපේ රටේ අගනගරය. හරිද? ඒකනේ වැඩි. ඈ ඇයි මෙහෙම අපිට වුනේ? අපි වැඩ බැරි ටාසන් ලගේ බොරු කයිවාරු වලට රැවටමින් අන්ත දූෂිත පාලකින්ව දිගින් දිගටම පත් කර ගැනීම තමයි මේ විනාශයට හේතුව. හොඳේ දැන්වත් හැදෙමු. හරිද? අලුතින් හිතමු. අලුත් රටක් හදන්න අපි අලුත් පුරවැසියෙකු හදමු කියලා. ඔව් අලුත් පුරවැසියෙකු හදමු කියලා අද ටෙලිවිය අවසන් කරන්නේ ඒ පොත් පිංචිම මෙන්න මෙහෙමත් තියෙනවා. නිදහසට කරුණු මොනවා කීවත් අපි තවම එක තැනමයි. හොඳේ නිදහසට කරුණු මොනවා කීවත් අපි තවම එක තැනමයි. අපි හැම විටම ඡන්දය දුන්නේ බලයේ සිටින පුද්ගලයා පහ කිරීමට මිස බලය පවරන පුද්ගලයා ගැන නිවැරදි තක්සේරුවකින් නෙවෙයි. හොඳේ නිවැරදි තක්සේරුවකින් නෙවෙයි. අපි දැන් භුක්ති විඳින්නේ එහි ප්‍රතිවිපාක බව දැන්වත් තේරුම් ගමු කියලා ටෙලිවැකිය මේ රටේ පුරවැසියන්ට ආරාධනා කරනවා.